පාර දිගේ කතාවට ගොඩක් ආදරේ කරනව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒ තමයි සන්නගේ දෙවෙනි මනමාලි හැටියට ආන්‍යාව තෝරගන්න MD රහන්ට උපදෙස් දෙILLත් ඉවරයි. ඒ වගේම තමයි ආන්‍යා බානුගෙන් කතා කරලා හපු වෙලාවේ බානුත් ඒකට කැමති වුණා. හැබැයි ඉතින් ආන්‍යා මේ දෙවෙනි මනමාලියට එනවට බණ්ඩවත් සර්ණෙවත් කැමති නැහැ. ඒකට හේතුව තමයි එහෙම වුණොත් සිද්ධ වෙන්නේ සියලු දේ අහු වෙන එක විතරයි. ඉතින් ඒකට ඉදිරියේදී මොන වගේ chance එකක් ඒවිද? ඒ කියන්නේ ආන්‍යාට මේ wedding එකේ දෙවෙනි මනමාලි වෙන්න බැරි වෙන හේතුව තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe එකක් දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ආන්‍යා මේ වෙනකොට සරණිට මිතුරියකට වගේ සලකන්නේ නැහැ කියන දේත් අපි දන්නවා. ඉතින් කාලයක් තිස්සේ සරණි වසුරු කරලා ආන්‍යා හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා. සරණි කවදාවත් Tamanට හොඳ මිතුරියක් වෙන්න උත්සාහ කළේ නැහැ. සරණි කොයි වෙලාවෙත් කරේ වෙන කිසිම දෙයක් නෙවෙයි Tamanව මඟ ඇරපේක. ඉතින් ඒ නිසාම තමයි සරණි මේ ගැන ගොඩක් කේන්තියෙන් ඉන්නේ කියලා අපිට පේන තියෙන සත්‍ය කතාව විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම වුණත් ආන්‍යා තමන්ගේ අම්මටයි තාත්තටයි පිටුපාන්න බැරි හින්දා විතරයි මේ සරණිගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලි විදියට කැමති වුණේ. හැබැයි ඉතින් ඉදිරියේදී ආන්‍යාට නසුතු කරදරයක් සිද්ධ වෙන නියමිතයි. ඉතින් ඔයා දන්නවා ආන්‍යා කියන්නේ කාර් එකක් එහෙම පදවගෙන යන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙයා තනියම ඕනෑම ගමනක් යන්නත් දන්නවා. ඉතින් ඒ නිසා වාහනේ ගමන් බිමන් යන අයට නිරන්තරයෙන්ම අනතුරු සිද්ධ වෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් ආන්‍යාටත් හදිසි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ වෙඩින් එකේ වැඩවලට එන පළවෙනි දවසේ, ඒ කියන්නේ වෙඩින් එක තියෙන දවසේ තමයි මේ අනතුර ආන්‍යාට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ආන්‍යාට දෙවෙනි මනමාලි විදියට ඉන්න බැරි වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද වෙඩින් එක දවසේදී ආන්‍යා ඉන්නේ වෙන කොහෙවත් නෙවෙයි ඉස්පිරිතාලෙද කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම ආන්‍යා ඉස්පිරිතාලේ යනවා කියන්නේ ආන්‍යාගේ ගෙදර කවුරුවත් මේ වෙඩින් එකට සහභාගී වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඇත්තම කියනවා නම් ආන්‍යා විදියට සිද්ධ වුණත් සරණිට වගේම රෙහන්ට තමන්ගේ ජීවිතේ නිදහසේ ගත කරන්න අවස්ථාවක් උදා වෙනවා. තමන්ගේ අම්මලාගේ පැත්ත බැලන්ස් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔෆිස් එක පැත්ත බැලන්ස් කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම ඉදිරියේදී මේ වගේ දෙයක් වෙනවට කැමති නම් ඔයාලට දැන් අවංක අදහසකුත් කමෙන්ට් එකක් විදියට අපිට කියලා යන්න අමතක කරන්න එපා.